ආචාර්ය මර්වින් සිල්වා ඇමතිවරයා මැර පිරිසක් එක්ක රූපවාහිනී ආයතනයට කඩා වැදිලා එතන ඇති කරපු ප්‍රශ්නෙත් එක්ක හටගත්තු අර්බුදය ගැන මේ වෙනකොට තියෙන්නේ අවාසනාවන්ත තත්වයක්. ඒකට හේතුව තමයි මේ සිද්ධියේ ප්‍රධාන වගකීම් සහ ඊට ඈඳුණු අනෙකුත් චූදිතයන් සමග නීතිය ක්‍රියාත්මක වෙනවා වෙනුවට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා වෙනුවට එතන ඊට පසුව සිදුවෙච්ච ඒ කියන්නේ මේ මරකල්ලිය ගිහිල්ලා මර්වින් සිල්වා ඇමතිවරයාත් සමග කරපු ක්‍රියාදාමයේ පැත්තකින් තියලා එතනින් එහා පැත්තේ ඔහු විසින් නැති කරන ලද කලබගෑනියට ප්‍රතිචාර වශයෙන් නැතිවෙච්ච නිරායාසයෙන් නැතිවෙච්ච තත්ත්වය ගැන තමයි දැන් මේ වෙනකොට පරීක්ෂණ පැවැත්මෙන් සහ නීතිය ක්‍රියාත්මකින් යන්නේ කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. මේක ඇතුලේ හුඟක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මර්වින් සිල්වා කියන රාජ්‍ය බලය සහිත පුද්ගලයා සහ ඔහුගේ රාජ්‍ය බලයෙන් ප්‍රයෝජන ගන්න මැර කණ්ඩායම පැත්තකින් තියලා මේ සිද්ධියට නිරායාසයෙන් ප්‍රතික්‍රියා දක්වපු ජනමාධ්‍යවේදීන් රූපවාහිනී ආයතනයේ සේවකයින් ඒක වාර්තා කරපු අනෙකුත් ජනමාධ්‍යවල ජනමාධ්‍යවේදීන් මේකට මැදිහත් වෙච්ච ජනමාධ්‍ය සංවිධාන මේ සියලු දෙනා මර්ධණයට කටයුතු කිරීම තමයි අපිට පේන්න තියෙන්නේ සිද්ධ වෙමින් පවතින දේ. එතකොට ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ රජයේ වගකීම් ඇමතිවරු රජයේ වගකීම් ප්‍රධානීන් ඒ වගේම ආරක්ෂක ප්‍රධානීන් පවා මර්වින් සිල්වා ඇමතිවරයාව සහ ඔහුගේ මර කණ්ඩායම සුද්ධ කරලා ජනමාධ්‍යවේදීන්ගේ පැත්තට සම්පූර්ණ මේකේ චෝදනාව එල්ල කරන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් සහ රටක සිද්ධ විය යුතු නැති තත්ත්වයක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි එදා කියපු ප්‍රධානම දෙයක් තමයි මේ ආණ්ඩුවට මේ ජනාධිපතිවරයාට රටේ ජනමාධ්‍ය නිදහස ගැන විතරක් නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සාමාන්‍ය මිනිසුන්ගේ මූලික හිමිකම් මූලික අයිතිවාසිකම් ගැන හරි අබමල් රේණුවක හෝ අදහසක් තියෙනවා නම් ඒව ගැන යම්කිසි සැලකීමක් තියෙනවා නම් මේ පුද්ගලයාට එරෙහිව නීතිය සාධාරණ විදිහට ක්‍රියාත්මක කරන්න කියන එක. නමුත් ඒ සිද්ධියෙන් සතියක් ගත වෙලා අදත් අපිට පේන්න තියෙන්නේ අපි ඒ ඉල්ලපු සාධාරණය නෙමේ සිද්ධ වෙමින් පවතින්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වූ අසාධාරණ නීතිමය ක්‍රියාමාර්ගයක් සහ අනිසි බලය පාවිච්චියක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපිට මේකෙන් අපි රජයෙන් සහ ජනාධිපතිවරයන් අහන්නේ අපි මේකෙන් තේරුම් ගන්න ඕන ඔබතුමන්ලාට තවදුරටත් මේ රටේ මාධ්‍ය නිදහස විතරක් නෙමේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සාමාන්‍ය මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් වගේ දේවල් ගැන අබමල් රේණුවක හෝ අදහසක් නැහැ කියන එකද අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ. ඉතින් එහෙමනම් මේක ඉතාම භයානක සහ බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ සියලුම ජනතාවට ඒ වගේම මේ රටේ ඉන්න වෘත්තීය සමිති බහුජන සංවිධාන වෘත්තීයවේදීන්ගේ සංවිධාන නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩ කරන කට්ටිය මේ හැමෝටම අපි කියනවා අපිත් එකතු වෙලා මේකට මූණ දෙන්න කියලා. දැන් අපි දැක්කා මර්වින් සිල්වා ඇමතිවරයා කියනවා ඔහු රූපවාහිනියට ගියේ රූපවාහිනී ආයතනයේ තියෙන යම් යම් ප්‍රශ්න වගයක් निराකරණය කරන්න කියලා. එතකොට රූපවාහිනී ආයතනය කියන්නේ රාජ්‍ය සතු ජනමාධ්‍ය ආයතනයක්. එතකොට මේක ඇතුලේ යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒක විසඳගන්න එහෙම නැත්නම් ඒව ගැන කතා බහ කරන්න ජනමාධ්‍ය ඇමතිවරු එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් මේ ඉන්නවා. එතකොට මර්වින් සිල්වා ඇමතිවරයාට මෙතෙන්ට කම්කරු ඇමති විදිහට ඔහුට මෙතෙන්ට මැර පිරිසක් එක්ක යන්න සිද්ධ වෙන්නේ මේ ජනමාධ්‍ය ඇමතිවරු දෙන්නම සත පහකට වැඩක් නැති හින්දා. එතකොට එහෙමනම් ඒ ජනමාධ්‍ය ඇමතිවරු දෙන්නට ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? එතකොට අනිත් පැත්තෙන් ගත්තාම මේ ජනමාධ්‍ය ආයතනවලට මේ විදිහට රජයේ පාලනය යටතේ තියෙනවා කියලා මේ ජනමාධ්‍ය ආයතනවලට මේ විදිහට මේ රටේ පත් කරලා ඉන්න ඇමතිවරු 100 ගානම යන්න ගියොත් ගිහිල්ලා මේක හරිහැටි කරන්න කියලා ඒගොල්ලෝ නියෝග දෙන්න ගියොත් මොකද ඇති වෙන තත්ත්වය? ඒ කියන්නේ දිනකට එක ඇමතිවරයෙක් ගාවත් ගාණේ ආවත් අවුරුද්දෙන් භාගයක් මේ ආයතනට ඇමතිවරු වෙන්න ගන්නවා. එතකොට මේක හරි බරපතල තත්ත්වයක් නෙමෙයිද? ඊළඟට මේක ඇතුලේ සිද්ධ වෙන දේ තමයි ජනමාධ්‍ය කියන ඒවට කොයි විදිහේ තත්ත්වයකටද මුහුණ දෙන්නේ? දැන් මර්වින් සිල්වා ඇමතිවරයා කියන විදිහට මේ සිද්ධියෙන් පස්සෙත් කියන විදිහට ඔහු මේ රජයේ ජනමාධ්‍ය වල විතර නෙවෙයි පෞද්ගලික ජනමාධ්‍යටත් අතිශය වෛරී භාෂාවකින් පහර දෙනවා. ඒතොර මේවා ගැන කිසිම පරීක්ෂණයක් නැතුව මේ රූපවාහිනී ආයතනයේ નિરાයසෙන් නැතිවෙච්ච අරගලයට එහෙම නැත්නම් ඒ කලබලකාරී තත්ත්වයට වගකීම් හොයනවා කියලා විවිධ පිරිසවලට දඬුවම් දෙන්න යාම සහ ඒ වගේම මේකට බැහැරින් මැදිහත් වෙච්ච පුද්ගලයන්ට දඬුවම් දෙන්න යාම. ඒක නීතිමය දඬුවම් විතරක් නෙමෙයි අපිට පේන්න තියෙනවා රහසිගත දඬුවම්. එහෙම නැත්නම් පාතාල දඬුවම් පවා දෙන්න මේ යන තත්ත්වය ගැන අපිට ඉතාම දැඩි කලකිරීමක් සහ දැඩි වේදනාවක් තියෙනවා. අපි පැහැදිලිව කියන්නේ මේ අවස්ථාව
මේ රටේ ජනමාධ්‍ය නිදහස විතරක් නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ඉතාම හොඳ අවස්ථාවක්. මේ අවස්ථාවට අපි එකතු වෙලා මුහුණ දුන්නේ නැත්තම් මං හිතන්නේ හෙට දවස අපේ අතිශය අන්ධකාර වෙනවා. ඒ අන්ධකාර වීම ඇතුලේ තියෙන්නේ රටේ මාධ්‍ය නිදහස කියන ප්‍රශ්නේ විතරක් නෙමෙයි රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයකට යන මේ දැනට ගිහිල්ලා තියෙන අර්බුදය තවත් උග්‍ර වෙනවා. එතනින් එහා පැත්තට සමහරට අපිට කතා කරන්න දෙයක් නැති වෙයි. ඒ නිසා අපි මේ මොහොතේ පෙළ ගැහිලා එකතු වෙලා මේ සිදුවෙන අසාධාරණ ක්‍රියාවලියට එවහිව සටන් කළේ නැත්නම් අපිට හෙට දවසක් ඉතුරු වෙන එකක් නැහැ.